මං අද ඔයගලන්ට කියන්න යන්නේ අපේ කාන්තාවන් අතරේ වඩාත්ම ප්‍රචලිත උපත් පාලන ක්‍රමයක් වෙන IUCD එහෙම නැත්නම් ලූප් එක ගැන. ඔයාලා මගේ කලින් වීඩියෝ බැලුවනම් මම මේ ගැන කෙටි හැඳින්වීමක් කරලා ඇති. අද මං ඒ ගැන වැඩිතුර විස්තර කියලා දෙන්න තමයි යන්නේ. මේක ගර්භාෂය ඇතුලේ තැන්පත් කරන මෙන්න මේ වගේ සෙන්ටිමීටර 3ක් 4ක් විතර දිග ටී හැඩේ පොඩි උපකරණයක්. මේක ගර්භාෂයේ තැන්පත් වුණාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි දැනට ලෝකයේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ලොง ඇක්ටින් රිවර්සිබල්. ඒ කියන්නේ ඉක්මනින්ම නැවත ගර්භණී භාවයට පත් වෙන්න පුළුවන් ක්‍රමය. අනෙක් හෝමෝන ක්‍රම වගේ නෙමෙයි. ලූප් එක අයින් කර ගමන්ම වෙන ප්‍රශ්න නැත්තම් ඉක්මනින්ම ඔයාට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. හැබැයි හෝමෝන අඩංගු ලූප් జాතියකුත් තියෙනවා. ඒවා විශේෂ ලෙඩ රෝගවලදී භාවිතා කරනවා. මේක මේ විදිහට ගර්භාෂයේ ඇතුලේ තියෙනකොට ලිම්බයක් ශුක්‍රාණුවක් එක්ක එකතු වෙන එක වළක්වනවා. ඒ වගේම බැරි වෙලා හරි සංසේචනය වුණොත් යුක්තාණුව ගර්භාෂයේ තැම්පත් වෙන එකත් වළක්වනවා. එහෙම තමයි ලූප් එකකින් ගැප් ගැනීමක් වළක්වන්නේ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට ඊගාව දරුවා හදන එක ටික කාලයක් පමා කරන්න මේ ක්‍රමය ගොඩක් සුදුසුයි. ඒ වගේම LRT කරන්න අකමැති සහ තවත් දරුවන් හදන්න බලාපොරොත්තු නැති අයට මේක ගොඩක් හොඳයි. හැබැයි යෝනි මාර්ගයෙන් වැඩිපුර ලේ යනවනම්, විස බීජ වලින් ආසාදනය වෙලා තියෙනවනම්, තව ගැප් ගිල පිළිකා වගේ අසාමාන්‍ය තත්ත්ව තියෙනවනම් මේක කොහෙත්ම හොඳ නෑ. වෛද්‍යවරයා මේව බලලා ඒ වගේ ලෙඩ නැත්තම් තමයි මේක දාන්නේ. ඔයාලා නොදන්න තවත් දෙයක් තමයි අනාරක්ෂිත එක්තු වීමට පස්සේ දවස් 5ක් ඇතුළත හදිසි පවුල් සැලසුම් ක්‍රමයක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්න අර හදිසි පෙත්තට වඩා මේකේ තියෙන වාසිය තමයි මේක ඒ වෙලාවටම වැඩ කරනවා. ඒ වගේම ගොඩක් අය ඉස්සරහට තියාගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේක දානව නම් හොඳම කාලේ වෙන්නේ මෙන්සස් හැදලා දවස් 12ක් ඇතුළත. ඒ වගේම බබේ කම්බ වුණ අම්මා කෙනෙක්ට පැය 48ක් ඇතුළත වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් බබා ලැබිල සති 6කට පස්සේ මේක දාගන්න පුළුවන්. ඒ වගේම වෙන පවුල් සැලසුම් ක්‍රමයක් හරියට පාවිච්චි කර කර ඉන්න කෙනෙක්ට ඕනම වෙලාවක මේක දාගන්නත් පුළුවන්. මේක ලොකු ඔපරේෂන් එකක් එහෙම නෙමෙයි. මෙන්න මේ උපකරණයෙන් ඔයාගේ ගැප් ගෙල පරීක්ෂා කරලා බලලා අර මං කලින් කිව්වා වගේ ප්‍රශ්න නැත්තම් ලූප් එක දානවා. විනාඩි කීපයයි යන්නේ. සිහි නැති කරන්න හිලිවට්ටන්න එහෙම ඕනෙ වෙන්නේ නැහැ. ඊට පස්සේ මාසයකට විතර පස්සේ ආයි පරීක්ෂා කරලා බලනවා. මේ දාපු විදිහටම තියෙනවද කියලා. මෙන්න මේ වගේ නූල් දෙකක් තියෙන හින්දා හරියට තියෙනවද කියලා බලන්නේ එකෙන් තමයි. අයින් කරන්න ඕනේ වුණාම අයින් කරන්නේ මේ නූල් වලින්ම තමයි. ඒ වගේම ඕන වෙලාවක ගෙදරදී මේක හරියට තියෙනවද කියලා ඔයාලට පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒක ඔයාලට මේක දාන වෙලාවෙදි කියලා දෙනවා. සමහර බය වෙන තව දෙයක් තමයි ගර්භාෂය හිල් වෙලා බඩේ අනිත් අවයව වලට ගමන් කරයි කියන එක. හරියට දැම්මොත් එහෙම වෙන්න නම් කොහෙත්ම විදිහක් නැහැ. සමහරුන්ට යටි බඩේ පොඩි කැක්කුමක්, පොඩි පොඩි රුධිරය ගැලීම් වගේ ඒවා වෙන්න පුළුවන්. හැබැයි ඒව తాවකාලිකයි. මේක හරියට පාවිච්චි කළොත් 99%කටත් වඩා ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒ වගේම අවුරුදු 10ක්ම තියාගන්නත් පුළුවන්. දරුවෙක් ඕන වෙන ඕනම වෙලාවක අයින් කරන්නත් පුළුවන්. ඕනම රජයේ රෝහලකින්, ගමේ MOH ක්ලිනික් එකකින් නොමිලේම දාගන්නත් පුළුවන්. සමහර පෞද්ගලික සායනවලත් මේක දානවා. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයගොල්ලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඔයාලටත් ආරාධනා කරනවා. හැමෝටම නිරෝගීමත් දිවියා.